පළමුවන දේව ප්‍රකාශනය යෙසායා දිවස් ප්‍රසාදිතුමන්ගේ පොතෙන් උපුටාගත් පාඨයකි. එම්බා ඊශ්‍රායෙල් ජනේනි, ජාකොබ් වංශේනි, නුඹ නිර්මාණය කොට මවා වදාළ සමිදානෝ මෙසේ වදාරන සේක. බිය නොවන්න, මම නුඹලා මුදාගතිමි. නුඹලාගේ නම කියා මම හඬ ගැසීමි. නුඹලා මාගේය. නුඹලා ගැඹුරු ජලය මැදින් යන විට මම නුඹලා සමග සිටින්නෙමි. නුඹලා ගංගා මැදින් එතෙර වන විට ජලය නුඹලා යට නොකරන්නේය. නුඹලා ගිනි මැදින් යන විට දැවී යන්නේ නැත. මන්ද මම නුඹලාගේ දෙවිදානෝය. නුඹලාගේ ගැලොම්කාරයානෝ ඊශ්‍රායෙල් වරුන්ගේ සුවිශුද්ධ තැනන් වහන්සේය. නුඹලා මුදන පිණිස වන්දියක් වශයෙන් මිස්රයේද එතියෝපියාව හා ෂෙබාද මම දුනිමි. බිය නොවන්න, මම නුඹලා සමග සිටිමි. දුර නැගෙනහිරින්ද ඈත බස්නාහිරෙන්ද නුඹලාගේ සෙනඟ මම රැස්කර ගෙනෙන්නෙමි. ඊශ්‍රායෙල් ජනේනි, නුඹලා මාගේ සාක්ෂිකාරයෝය. නුඹලා මාගේ සේවක ජාතිය වශයෙන් මම තෝරා ගතිමි. එසේ කළේ නුඹලා මා හඳුනා අදහාගෙන තේරුම් ගන්න පිණිසත්, එකම දෙවියන් වහන්සේ මා බව දැනගන්න පිණිසත්ය. මාගෙන් බැහැර අන් දෙවි කෙනෙක් ඇත්තේ නැත, සිටියේත් නැත, සිටින්නේත් නැත. එසේය, මම පමණක් සමිදානන් වහන්සේය. මාහැර අන් ගැලුම්කාරයෙක් නැත. සිදුවන්න යනදේ මම කලින් දැන්වීමි. ඉන් පසු නුඹලාට පිහිටවන්න මම පැමිණියමි. කිසිම විදේශීය දෙවියෙක් ඔබ සමග නොසිටියේය. මේ බවට නුඹලා මාගේ සාක්ෂිකාරයෝය. මම දෙවියන් වහන්සේය. සදහටම එසේ වෙමි. මාගේ බලයෙන් මිදී යන්න කිසිවෙකුට නොහැකිය. මා කරන දේ වෙනස් කරන්න කිසිවෙකුට නොහැකිය. දේව වචනය මෙසේය. සමිදුන් හට ප්‍රීති ප්‍රමෝදයෙන් ගායනා කරමු. අපමිදු පර්වතයානන් හට සාදු හඬනගා තුතිකි ගයමු. තුතිකි ගයා එතුමන් අභිමුවට ගමන් කරමු. එතුමන් හට ජය මංගල කීගයි. එතුමන් හට ජය මංගල කීගයි. අපමිදු සමිදානෝ බල සම්පන්න දෙවිදානෝ වනසේක, උතුම් දේවාති දෙවිදානෝ වනසේක. එතුමානෝ අපේ දෙවිදානෝය,
අපි එතුමන්ගේ සෙනගය එතුමානන් පෝෂණය කරන පැටලුවෝය එතුමානන් පවසන දේට සවන් දුන්නොත් සානම් ස්ථානයේ සිටි දවසේදී මින්ද මෙරිබානම් ස්ථානයේදී මින්ද ඔබේ සිත් දැඩි කර නොගන්න එහිදී ඔබේ ආදිපියවරු මා පරීක්ෂා ප්‍රකාශනය අපෝස්සලුවරුන්ගේ ක්‍රියාපොතෙන් උපුටාගත් පාඩයකි. එකල ඔහු ජෙරුසලමට සබත් දවසක ගමන් දුර වූ ඔලිවනම් කන්දේ සිට ජෙරුසලමට පෙරලා පැමිණිහ. ඔහු නගරයට පිවිස තමන් නවාතැන්ගෙන සිටි උඩුමහල් මැදුරට නැගුණාහ. ඔහු නම් පේදුරු, ජොහාන්, ජාකොබ් සහ ඇන්ඩ්‍රූද පිලිප් සහ තෝමස් බර්තලමෙව් සහ මතෙව්ද අල්පෙවුස්ගේ පුත්‍ර වූ ජාකොබ්ද අන්තජාතිවාදී සීමෝන් සහ ජාකොබ්ගේ පුත්‍ර වූ ජූදස්ද යන මෝහුය. තවද පෙන්තකෝස්ත දිනය පැමිණි කල ඔහු සියල්ලෝ එක් තැනක රැස්ව සිටියාහ. එකල සැඩ සුළඟක් හමන්නාක් වැනි හඬක් හදීසියෙන් අහසින් නික්මුණේය. ඔවුන් හිඳගෙන සිටිගිය මුළුමනින්ම එයින් පිරී ගියේය. ඔහු සියල්ලෝම ශුද්ධාත්මයානන්ගෙන් පූර්ණ වී ආත්මයානන් ඔවුන්ට දුන් කතා ශක්තිය ලෙස අන්නේ භාෂාවලින් කතා කරන්නට පටන් ගත්හ. එකල මිහිපිට හැම රටකින්ම පැමිණි බැතිමත් ජුදෙව්වරු ජෙරුසලමෙහි සිටියෝය. මේ ශබ්දය ඇසුණු කෙනෙහිම සමූහයා එක් රැස් වූහ. එම කතා ඔවුන් එකිනෙකාට තම තමන්ගේ මව්බසින් තේරුම්ගත හැකි ලෙස ඇසුනෙන් ඔහු වික්ෂිප්ත වූහ. ඔහු සියල්ලෝ පුදුමයෙන් පුදුමයට පත්ව බලන්න මේ කතා කරන සියල්ලෝ ගලීලයෝ නොවෙද්ද? අපට හුරුපුරුදු අපේම මව්බසින් ඔවුන් කතා කරනු අප එකිනෙකාට ඇසෙන්නේ කෙසේද? ක්‍රීතවරුන් හා අරාබිවරුන්ද වන අපි අපේම භාෂාවලින් දෙවියන් වහන්සේගේ බලවත් ක්‍රියා ගැන ඔවුන් කතා කරනු අසම්හැයි කීහ. දේව වචනය මෙසේය. ශුදෝ මතෙව්තුමාගේ සුවිශේෂෙන් උපුටාගත් පාඨයකි. හෙරොත් රජු දවස ජුදයේ බෙත්ලේමේහි ජේසුස් වහන්සේ උපන් කල පෙරදිගින් ශාස්ත්‍රවන්තයෝ ජෙරුසලමට අවුත් ජුදෙව්වරුන්ට රජව උපන් උතුමානෝ කොතැන් ඉද අපි එතුමානන්ගේ තාරකාව පෙරදිගදී දැක එතුමානන්ට නමස්කාර කරන පිණිස ආවෙමුයි කීහ.
එකල හෙරොද් ශාස්ත්‍රවන්තයන් රහසින් කැඳවා තාරකාව පෙනුණු වේලාව ඔවුන්ගෙන් හොඳින් දැනගෙන ඔබ ගොස් ඒ ලදරුවා ගැන හරි ලෙස විමසන්න ඔබ විමසා සොයාගත් පසු මාත් ගොස් උන් වහන්සේට නමස්කාර කරනු පිණිස මට දන්වන්න කියා ඔවුන් බෙත්ලෙහෙමට යැවීය රජුගේ බස් අසා ඔහු පිටත්ව ගියහ පෙර දිගදී ඔවුන් දුටු තාරකාව ලදරුවා සිටි තැනට අවුත් ඉහලින් නවතින තුරු ඔවුන්ට පෙරටුවෙන් ගියේය තාරකාව දැක ඔහු අතිශයින් ප්‍රීති ප්‍රමෝද වූහ ඔහු ගෙට පිවිස ලදරුවා සිය මව වූ මරිය තුමී හා සමග සිටිනු දැක පසඟ පිහිටුවා වැඳ සිය කරඬු හැර රන්ද තුවරලාද ගන්ධ රසද යන පඳුරු උන් වහන්සේට පිදූහ තවද හෙරොත් වෙත ආපසු නොයන ලෙස සිහිනයකින් දන්වනු ලැබූ ඔහු අන් මගකින් සිය රට බලා ගියහ ගැලවීම දායක සුභාරංචිය නම් මෙසේය ක්‍රිස්තුමන් තුල මා ප්‍රියාදර සහෝදර සහෝදරයනි අද දවසේදී අපි ශ්‍රී ලංකාප ස්වාමිදුගේ මංගල්‍ය සමරනවා ශ්‍රී ලංකාවේ කතෝලිකයන් විදියට අද අපිට ඉතා වැදගත් දවසක් මොකද අපේ ඉතිහාසය තුල ශ්‍රී ලංකාවේ කතෝලික ඉතිහාසය තුල අපි දේවමෑණියන්ගේ ආදරය දෙවියන් වහන්සේගේ මේ මැදිහත් වීම ඉතා ප්‍රබල ලෙස අත්දකපු අවස්ථාවක් මූලික කරගෙන තමයි මේ මංගල්‍ය ස්ථාපිත කරගෙන තියෙන්නේ විශේෂයෙන් දෙවන මහා ලෝක යුද්ධ කාලේ අපේ රට මහා තර්ජනයකට ලක් වෙලා හිටියා විනාශ වෙයි කියලා අපි හැමෝම බලාපොරොත්තු වෙමින් හිටියා එහෙම තිබුණු අවස්ථාවක එවකට කොළඹ පදවියේ අගරදුගුරු තැන්පත් මැසෝන් කියන ඒ රතුගුරුතුමන් අගරදුගුරුතුමන් දෙවමෑණියන් ඉදිරියේ කනලව් කරමින් රට බේරා දෙන මෙන් එතුමියගෙන් ඉල්ලා සිටියා ඒ පොරොන්දුව විදියට මැයි මාසේ 26 වෙනිදා 1940 උන්වහන්සේ දෙවමෑණියන් ඉදිරියේ කියනවා රට බේරලා දෙනවා නම් එතුමිය වෙනුවෙන් බැසිකාවක් මේ රටේ අපි ගොඩනගනවා කියලා දෙවමෑණියන්ගේ කරුණාව මැදිහත් වීම තුළ අපි හැමෝම ආරක්ෂා වුණා අපි කාටවත් මුකුත් දුන්නේ නැහැ ශ්‍රී ලංකාව බේරුණා එතකොට අද දවසේදී අපි මෙනෙහි කරන්නේ ඒ අපිව ආරක්ෂා කිරීමට ඒ අපේ විශ්වාසය තර කිරීමට වැඩි කිරීමට වෙහෙස මහන්සි වුණු ඒ මැසෝන් අග්‍රදුගුරුතුමා සහ ඒ එවකට වෙහෙස මහන්සි වුණු ඒ සිද්ධිය තුළ විතරක් නෙමෙයි ශ්‍රී ලංකාව ඒ කතෝලික සභා ඉතිහාසය තුළ පුරාවටම අපගේ විශ්වාසය ස්ථීරව තබන්නට වෙහෙස මහන්සි වුණු හැමෝගේම ශ්‍රමය සිහිපත් කරන දවසක් වගේම දෙවියන් වහන්සේ දේවමෑණියෝ අපි වෙනුවෙන් ඉන්නවා කියන ඒ පොරොන්දුව මතක් කරන ලස්සන දවසක් ලස්සන මංගල්‍යයක් තමයි අපි කතෝලික සභාවක් විදිහට අද සමරන්නේ ගොඩ දෙනෙක් ජීවිතය කැප කරා ගොඩ දෙනෙක් වෙහෙස මහන්සි වුණා ගොඩ දෙනෙක් දෙවන් වහන්සේ වෙනුවෙන් වෙහෙස මහන්සි වුණා මේ සභාව ගොඩනගන්නට ඒ හැම කෙනෙක්ම අපි මතක් කරන්න ඕන අපි මුල අමතක කරන්නට හොඳ නැහැ ගොඩක් පියවරු ගොඩක් රදගුරුවරු ගොඩක් අගරදගුරුවරු ඔවුන් වෙහෙස මහන්සි වුණා මේ සාමාන්‍ය ජනතාවගේ මේ කතෝලික සභාවේ විශ්වාසය ගොඩනගන්නට ඒ වගේම තමයි අද දවසේදී අපගේ ප්‍රශ්න ගැටළු අරගලයන් අසනීපයන් මේ සමාජයේ තියෙන අසාධාරණත්වය හමුයි දෙවියන් කොහේද කියන ප්‍රශ්නය ගොඩනගන සමාජයක දෙවියන් කොහේද කියන ප්‍රශ්නය අහන සමාජයක දෙවියන් අපිත් එක්ක ඉන්නවා කියන දේ නැවත නැවත මතක් කරගන්නට මේ මංගල්‍ය හොඳම උදාහරණයක් උන්වහන්සේ කොහොමද අපිව මහා විපතකින් බේරගෙන මහා විපත වෙන්නට දෙන්නේතුව අපිව බේරගෙන උන්වහන්සේට අයිති කරගත්තේ කියන දේ මතක් කරන්නට සහ දෙවියන් තවම ඔබත් මාත් සමග සිටිනවා කියන ස්ථීර විශ්වාසය ඇති කරගන්නට කරන ආරාධනාවක් තමයි අද දවස
උන්වහන්සේ කෙරෙහි වැඩි වැඩියෙන් විශ්වාස තබන්නට උන්වහන්සේ දෙන පොරොන්දු ඉෂ්ට කරනවා කියන දේ ගැන මතක් කරගන්නට අපිට ආරාධනා කරන දවසක් මේක. ඉතින් අද දවසේ ලාංකිකයන් විදියට ලාංකික කිතුණුවන් විදියට අපි මේ ආඩම්බරයෙන් මංගල්‍ය සමරමු. ඒ දේ අයිති කරගනිමු. ඒ දේ අයිති කර ගැනීම තුල දෙවන් වහන්සේ තුල විශ්වාසයෙන් ගමන් කරන්නට අවශ්‍ය කරන වරප්‍රසාද ඉල්ලා අපි යාක්ෂා කරමු. විශේෂයෙන් කතෝලික සභාව ශ්‍රී ලාංකික කතෝලික සභාව වෙනුවෙන් අපි යාක්ෂා කරමු. ඔබට ජේසු පිහිටයි.